දරුවන් තුන් දෙනාම එකම දවසේ විවාහ කරවලා ජැක්සන් ඇන්තනී පළමුවරට මාධ්‍යයට කිව්ව කතාවයි දැන් අපි කියන්න යන්නේ. මේ එම සංවාදයේ උපුටා ගැනීමයි. දරුව තුන් දෙනාම එකම දවසේ දීග දීලා ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ ගැන ඔබ සතුටින් නැත්තේ? ඇත්තටම ඒක ගැඹීර සතුටක්. ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ දීග දුන්නාම සතුටු වෙනවා. ඒ අම්මා තාත්තා ලබන සතුටටත් වඩා මගේ සතුට විශේෂයි. මොකද මගේ දරුවෝ තුන් දෙනාම දීග දුන්නේ එකම දවසේ. වෙනත් අම්මලා තාත්තලා විටින් විට ලබන සතුට මම එක දවසක ලැබුවා. ඒක දුර්ලභ ආඩම්බරයක්. ඒ සතුට හැමෝටම ගන්න බෑ. දරුවෝ තුන් දෙනාම එකම දවසේ දීග දීලා සතුට වුණ වෙන තාත්තෙක් මට හම්බ වෙලා නැහැ. මම ඒ දුර්ලභ සතුට ගෞරවයෙන් විඳිනවා. කවුරුවත් මට ඒකට ඊර්ෂ්‍යා කළත් කරන්න දෙයක් නැහැ. දීනිය සහ පුතුන් දෙදෙනාම එකම දවසේ විවාහ කරන්න හිතුවේ ඇයි? ඒක දෛවෝපගත සිද්ධියක්. ඒක ජීවිත සලස්මේ තිබුණ දෙයක් නෙමෙයි. නමුත් අපේ ජීවිත සලස්මේ තිබුණ දෙයක් තමයි එකලංගෝ දරුවෝ හදමු කියන එක. ඒක කුමාරිගේ මගේ එකඟතාවයක්. අපි සැලසුම් කරලා දරුවෝ හැදුවේ. කුමාරි මමයි විවාහ වෙද්දී අපි නාට්‍යකාරයෝ. දරුවෝ හදන කාර්යයේදී අම්මා තාත්තා පුදුමාකාර පරිත්‍යාගයක් කරන්න ඕන. අපේ ජීවිතයේ අනාගත සැලසුම් එක්ක අපි එක කාල සීමාවක් දරුවෝ හදන්න වෙන් කළා. මාධවී දුව කිරිබොද්දි තමයි අකිල පුතා හම්බුනේ. මාධවී තාමත් කියනවා එයාට මතකයිලු අම්මගේ කිරිවල රහ වෙනස් වුණා. අකිල කිරිබොද්දි තමයි සජිත හම්බුනේ. කුමාරි දරුවෝ වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. ඒ සැලැස්මේ අනාගතය තමයි අපේ දරුවෝ තුන් දෙනාම එකම දවසේ විවාහ වීම. දරුවෝ තුන් දෙනාම සම වයසේ හිටියේ. 1988 අපි ගත්ත සැලැස්ම ප්‍රතිඵලය තමයි 2019 දරුවෝ තුන් දෙනාම එකට විවාහ කරලා අපි භුක්ති විඳින්නේ. මෙවැනි දෙයක් කරන්න යෝජනාව ආවේ කාගෙන්ද? එකම දවසේ විවාහය කළොත් හොඳයි කියන යෝජනාව ආවේ දරුවන්ගෙන්මයි. එයාලා තමන්ගේ සහකරුවන්ව සහකාරියන්ව හොයාගෙන ඔවුන්ව තේරුම් ගත්තට පස්සේ විවාහ වෙන්න තීන්දුව කළා. දරුවෝ තුන් දෙනයි කුමාරි මමයි හරියට යාළුවෝ වගේ. අපි තරහ වෙනවා, යාළු වෙනවා, අඬා ගන්නවා. හොඳ යාළු අතර සිදුවෙන සියල්ල අපි අතර සිදුවෙනවා. අපි විනෝදින් ඉන්න වෙලාවට දරුවන්ගෙන්ම තමයි විහිළුවට වගේ කිව්වේ අප්පච්චි අපි එක දවසේ මගුලක් ගමු කියලා. ඒක විහිළුවට කිව්ව කතාවක් වුණාට මම ඒ ගැන හිතුවා. ඔවුන් සම වයසේ හිටපු නිසා එකම දවසේ විවාහය කරන්න පුළුවන් කියලා මටත් හිතුණා. මාසයකට විතර පස්සේ මම මේ යෝජනාව ස්ථීර කරා. ඊට පස්සේ මගේ දරුවෝ විවාහ වෙන්න හිටපු දරුවන්ගේ මව්පියෝ එක්කත් කතා කළා. ඔවුනුත් දැන් අපේ යාළුවෝ වගේ. මිලාන් පුතාගේ අම්මා, අයියා, භූමිකා දූගේ අම්මා, තාත්තා, ඉමී දූගේ අම්මා, තාත්තා මේ හැමෝම ඒ යෝජනාවට එකඟ වුණා. දරුවන්ම එකම දවසේ විවාහ කරලා සුවිශේෂී සටහනක් තියන්න ඕන වුණාද? විවාහය කියන්නේ අපේ පවුල් හතරේ වෙච්ච පෞද්ගලික කටයුත්තක්. අපිට මේ වගේ වැඩක් කරලා ලෝක වාර්තාවක් තියන්නවත්, මහජන ප්‍රදර්ශනයක් තියන්නවත්, ප්‍රචාරයක් ලබා ගන්නවත් ඕන වුණේ නැහැ. මේක පෞද්ගලික කටයුත්තක් ලෙස වුණේ. නමුත් මම කලාකාරයෙක්, ප්‍රවීණයෙක්. මගේ දරුවොත් කලාවට සම්බන්ධයි. අපි ජනකාන්ත නිසා අපේ පෞද්ගලික ජීවිතත් ප්‍රකටයි. ඒ නිසා අපේ පවුල් හතරේ පෞද්ගලික විවාහ උත්සවය බොහොම ප්‍රචලිත සුබවාදී උත්සවයක් වුණා. හැමෝම සුබ පැතුවා, ආශිර්වාද කළා. සුබවාදී ක්‍රියාවලියක් විදියට ඒ සිද්ධ වුණා. ඔබේ සතුට ගැන, දරුවන්ගේ සතුට ගැන, සතුට වෙන ඒ සතුටට ආශිර්වාද කරන අය වගේම මේ දේවල් විවේචනය කරන අයත් ඉන්නව නේද? ඊර්ෂ්‍යාව, වෛරය කියන්නේ මනුස්ස ගතියක්. මං ගැන, මගේ පවුල ගැන, දරුවෝ ගැන කෙනෙක්ට ඊර්ෂ්‍යා හිතෙනා නම් ඒක මනුෂ්‍ය ගතියක්. මට ඊර්ෂ්‍යා කරන අපි කරපු දේවල් වලට කෝප වෙන අය ඇති. ඒවට හිත රිද්ද ගන්න හොඳ නැහැ. මම මේ දේවල් වලින් හිත රිද්ද ගත්තෙත් නැහැ. ඒවා හිතට ගාව ගන්නෙත් නැහැ. මේ මනුස්ස ගතිය භුක්ති විඳිනවා. මම ඒවා ඉවසනවා. මෙවැනි කටයුත්තක් කරන්න පහසු නැහැ. අංශු මාත්‍රයක හරි වරදක් නොවි දරුවෝ තුන් දෙනාගේ විවාහය සිදු කරන්න ඔබ සහ කුමාරි ගොඩක් මහන්සි වෙන්න ඇති. අපි සියල්ල සලසුම් කරා. දරුවන්ගේ විවාහ උත්සව තුනක් විදිහට තිබ්බේ. මුලින්ම කඩවත මහර කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි මුනුන්ගේ දේවස්ථානයේදී
පල්ලී චාරිත්‍ර කළා. අතිතුම් කාදිනල් මැල්කම් රංජිත් හිම්පාණන් තමයි පූජාව පැවැත්වේ. දරුවන්ගේ විවාහය වෙනුවෙන් සාක්ෂියට අත්සන් කළේ මහාචාර්ය ජේ.බී. දිසානායක, චන්ද්‍රසිරි පල්ලියගුරු, කුසුම් කරුණාරත්න, මුදියන්සේ දිසානායක, ආරියරත්න කළුආරච්චි, පැට්‍රික් රත්නායක කිසිදු අඩුවක් නැතිව ගෞරවාන්විතව පල්ලී චාරිත්‍ර ඉෂ්ට කළා. අදවත රෝස් ගාන් හෝටලේදී තමයි පෝරුවේ චාරිත්‍ර පැවැත්වුවේ. මම කතෝලිකුණාට මගේ සංස්කෘතිය බෞද්ධ. මේ බෞද්ධ කතෝලික සම්මිශ්‍රිත විවාහයක්. එකම මණ්ඩපේ පෝරු තුනක චාරිත්‍ර සිදු කළා. පසුගිය 19 වැනිදා වෙන්නප්පුව ඇවේන්ඩ්‍රා ගංගාර හෝටලේදී දහසකට අධික හිතවතුන් පිරිසක් රැස් වූ විවාහ උත්සවය පැවැත්වුවා. අපිට මේ සියල්ලට සිරිත විවාහ මංගල්‍ය සැලසුම්කරුවෝ හොඳ සේවයක් ලබා දුන්නා. චිත්‍රපටියක් වගේ සියල්ල සැලසුම් කරලා කිසිම අඩුපාඩුවක් නොකර සිදු කරන්න අපිට පුළුවන් වුණා. 21 වැනිදා මාධවී දුව මිලාන් පුතාලගේ ගෙදරට ඇරලවලා එදාම රාත්‍රියේ පවුල් 3ම අපේ ගෙදරට එන චාරිත්‍ර ඉටු කරලා තමයි මේ උත්සවයේ වැඩ කටයුතු නිමා කළේ. දරුව තෝරාගත්ත සහකරුවන් සහකාරියන් ගැනත් ඔබ සතුටු ඇති. මගේ සන්තෝෂය අනාගතයටත් සම්බන්ධයි. අපි හැමදේම කරන්නේ අනාගතය ගැන හිතලා. අනාගතය අඳුරු නම් සතුටු වෙන්න බෑ. නමුත් මගේ සතුට තියෙන්නේ අනාගතයේදී දීප්තියක් පේන නිසා. මගේ දරුව හොයාගෙන තියෙන්නේ එයාලා වගේම හොඳට හැදිච්ච දරුවෝ 3 දෙනෙක්. ඒ වගේ දරුවෝ 3 දෙනෙක් හැදුව අම්මලා තාත්තලාට මම මේ වෙලාවේ ස්තුති කරන්න ඕන. මව්පියන්ගේ සලස්ම මත තමයි දරුවෝ හැදෙන්නේ. මගේ දරුවන්ගේ ජීවිතයට එකතු වුණ මිලාන් පුතා, වුණිකා දුව, අමන්දා දුව ගැන මම පුදුම සන්තෝෂයෙන් ඉන්නේ. ඒ දරුවෝ 3 දෙනා මගේ දරුවෝ වගේමයි. ඔවුන්ව මේ තරම් වටින්නේ ඔවුන්ගේ මොන වගේ ගතිගුණ නිසාද? සමහර දරුවෝ ඉන්නවනේ හරි ගුප්තයි. ඒත් මේ දරුවෝ ගුප්ත නෑ. හරිම විවෘතයි, කරුණාවන්තයි, සරලයි, සාමාන්‍යයි, ලෙංගතුයි, හැඟීම් බරයි, හරිම සංවේදී. ඒ වගේම දක්ෂයි. මගේ දරුවෝ 3 දෙනාට තිබ්බ සියලු ගුණාංග මේ දරුවෝ 3 දෙනා ළඟ තියෙනවා. දැන් ඔබ දරුවෝ 6 දෙනෙකුගේ පියෙක්. ඔබ දරුවන්ගෙන් හරිම පෝසත් නේද? ඔව්, මම දරුවෝ දුන්නා නෙවෙයි, තව දරුවෝ 3 දෙනෙක් ලබා ගත්තා. දැන් මට දරුවෝ 6ක්. මම දරුවෝ 6 දෙනෙකුගේ පියෙක්. මාරු දරුවෝ 6 දෙනෙකුගේ මවක්. වෙන සතුටක් කොයින්ද? අපි කවදාවත් තනි වෙන්නේ නැහැ. මම හරිම පෝසත්, ධනවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ සන්තුෂ්ටි පරමං ධනං කියලා. මම තරම් සතුටින් ධනවත් කෙනෙක් මම දැකලා නැහැ. දැන් ඔබ දරුවෝ වෙනුවෙන් දැක්ක හීන අහවරද? ඉසුවක් සිදු වී අවසන් නැහැ. සියල්ල සිදු වෙමින් පවතිනවා. අතීත සැලසුම් මත තමයි වර්තමානයේ බිහි වෙන්නේ. වර්තමානයේ සැලසුම් මත තමයි අනාගතය බිහි වෙන්නේ. මම දරුවන්ට කියා දීලා තියෙන්නේ අතීතය ප්‍රතික්ෂේප කරන්න හෝ එහි රැඳී සිටින්න නෙවෙයි, අතීතය පහු කරගෙන යන්න කියලා. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. මුළු රටක් ආදරය කරන ප්‍රවීණ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනීගේ මේ ක්‍රියාව පිළිබඳව ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.